ට්‍රක්ටරෙන් සුපිරි කාරයට පිවර තැබූ ලැම්බෝගිනි. ෆෙරුසියෝ ලැම්බෝගිනි 1916 අප්‍රිල් 28 වන දින ගොවි දෙමෝපියන් හට තාව රෙනසෝහි උපත ලැබුවා. ඔහු තරුණයෙකු ලෙස වැඩිත්ම ඔහුගේ දෙමෝපියන්ගේ අඩිපාරේ යෑමට ඔහුට කිසිදු කැමැත්තක් නොතිබුණා. ඔහුගේ කැමැත්ත උනේ යාන්ත්‍ර විද්‍යාව හා තාක්ෂණයයි. ඔහු බොලොග්නාහි තාක්ෂණයේ හැදෑරූ අතර උපාධිය ලබාගත් පසු යාන්ත්‍රික වැඩි දියුණු කිරීමේ විශාරදයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. ට්‍රැක්ටර් නිෂ්පාදනය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔහු උතුරු ඉතාලියේ මොඩෙනා අසලපීටි සිය නිවසට පැමිණ කුඩා මෝටර් රථයක් සහ යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ වෙළඳසැලක් ආරම්භ කළා. තමා ජීවත් වූ කෘෂිකාර්මික ප්‍රදේශයේ ට්‍රැක්ටර් සඳහා දැඩි අවශ්‍යතාවයක් ඇති බව ඔහු ඉක්මනින්ම වටහා ගත්තා. අතර දෙමු මිලිටරි වාහනවලින් මසකට එක් ට්‍රැක්ටරයක් පමණ සෑදිය හැකි බව ඔහු සොයාගත්තා. ඉතාලියේ ආර්ථික වර්ධනය වෙත්ම ඔහුගේ උසස් තත්ත්වයේ ට්‍රැක්ටර් සඳහා ඉල්ලුම වර්ධනය වීමට පටන් ගත් අතර ඔහු තමාගේම ට්‍රැක්ටර් එන්ජින් තැනීමටත් පටන් ගත්තා. ඔහුගේ ට්‍රැක්ටර් ව්‍යාපාරය 1960 දී මසකට ට්‍රැක්ටර් 400කට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙන්නට පටන් ගත්තා. ඔහු ඉක්මනින් ව්‍යාපාරය පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර 1960 දී ගොඩනැගිලි සඳහා හීටර් සහ වායු සමීකරණ ඒකක නිෂ්පාදනය කිරීම මෙන්ම ට්‍රැක්ටර් ව්‍යාපාරය පවත්වාගෙන යාමත් ආරම්භ කළා. මේ ඉතා සාර්ථක ව්‍යාපාරයක් වුණා. මේ කාලය වන විට ලැම්බෝගිනි ඉහළ බලයක් පර්ෆෝමන්ස් එකක් සහිත මෝටර් රථයක් නිපදවීමට උනන්දු වීමට පටන් ගත්තා. ඔහු ඒ අසල පිහිටි එන්සෝ ෆෙරාරි කර්මාන්ත ශාලාව බලන්නටත් ගියා. ට්‍රැක්ටර් නිෂ්පාදනයක් සඳහා එන්සෝට අවශ්‍යතාවයක් නොතිබූ අතර ඔහු එම යෝජනාව ඉවත දැම්මා. ඉන් නොනැවතුණු ලැම්බෝගිනි තීරණය කළේ ෆෙරාරිට වඩා හොඳ දෙයක් කළ යුතු බවයි. V12 එන්ජිමකින් තමාගේම මෝටර් රථයක් සෑදීමට ඔහු තීරණය කළා. මේ සැලසුම සඳහා ඔහු මීට පෙර ෆෙරාරි V12 එන්ජිමක වැඩ කළ ජියම් පාවෝ ඩල්ලාරා නම් ඉතා දක්ෂ ඉංජිනේරුවා සොයාගත්තා. නව එන්ජිම සිලින්ඩරයකට කැම් 4ක්, කෙටි වාපාරක්ෂා විශාල බෝර 4ක් සමග අශ්වබල 350කින් සමන්විත වුණා. ඒ සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් එන්ජිමක් වූ අතර ඒ බෙයරින් 7ක ආධාරය නිෂ්පාදනය කළා. මෙම බෙයරින් වානෙවලින්ද පිස්ටන් ව්‍යාජ ඇලුමිනියම් වලින් යුක්ත වුණා. මෙම එන්ජිම සැබවින්ම අනාගත ලැම්බෝගිනි එන්ජින් සඳහා මූලාකෘතියයි වුණේ. ස්කැග්ලියෝන් ටුවරින් විසින් නිර්මාණය කරන ලද සැකිල්ල එන්ජිම සවිකිරීම සඳහා පසුව භාවිත කළා. පළමු ලැම්බෝගිනි මෝටර් රථය 350GT. 1963 ටියුරින් ඔටෝ ප්‍රදර්ශනයේදී ලැම්බෝගිනි 350GTV මූලාකෘතිය මහජනයාට පෙන්වන ලද අතර ඊළඟ වසරේදී විකුණුම් ආරම්භ වුණා. මෝටර් රථය 350GT ලෙස හැඳින්වුණා. ඒ ඉතා ඉහළ සම්පූර්ණ සාර්ථකත්වයක් ලැබුවා. 130කට අධික ප්‍රමාණයක් පසුව අලෙවි වුණා. 60 ගණන්වලදී ඔටෝමොබිලි ලැම්බෝගිනිහි අනාගතය ඉතා දීප්තිමත් වුණා. 350GT පසුකාලීනව 400GT සහ 400GT2+2 ලෙස මොඩල කිහිපයක් වෙළඳපොළට නිකුත් වුණා. 350GT සහ 450GT2, GT2+ මගින් ලැම්බෝගිනි නාමය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා. මෙම මෝටර රථවලින් ලැබෙන අරමුදල් සහ ඔහුගේ සාර්ථක ට්‍රැක්ටර් ව්‍යාපාරය සිය ඉංජිනේරුවන්ට නව මෝටර රථයක් සැලසුම් කිරීමට අරමුදල් සොයා දුන්නා. ලැම්බෝගිනි මයුරා. මයුරා විසින් ලැම්බෝගිනි නාමය පුරාවෘත්තයක් බවට පත් කළා. එය නියමිත කාලයට වඩා ඉදිරියෙන් සිටින මෝටර් රථයක්. එය ෆෙරාරි සහ මැසරටි වැනි සමාගම් බවක් කම්පනයට පත් කළා. මයුරා ප්‍රථම වරට 1965 නොවැම්බර් මාසයේ ටියුරින් ඔටෝ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කළ අතර ප්‍රදර්ශනයේදී චැසිය පමණක් පෙන්වුවා. එන්ජිම හරිමැදට සවිකර ඇති අතර එතෙක් එම සැකැස්ම සැබෑ රේස් කාර්වල පමණක් දැකගෙන ලැබුණා. සැකිල්ලේ සැලසුම වසරකට අඩු කාලයකදී මාසෙලෝ ගාන්ධිනි විසින් නිම කරන ලද අතර 1966 මාර්තු ජිනීවා ප්‍රදර්ශනයේදී ඒ සම්පූර්ණ කර ප්‍රදර්ශනය කෙරුණා. මෝටර රථ ඉතා ආක්‍රමණශීලී ලෙස හැඩගස්වා ඇති අතර එසනා සුදුසු නමක් ලෙස මියුරා නම් දරුණු ස්පාංජ ගොනුන්ගේ නම යොදාගත්තා. මෝටර රථය සම්පූර්ණ සාර්ථකත්වයක් ලැබුවා. මේ 1973 ජිනීවා ඔටෝ ප්‍රදර්ශනයේදී ලැම්බෝගිනි සිය විප්ලවීය රෙවලූෂනරි LP400 සමඟ නැවත ලෝකයේ කම්පණයට පත් කළා. මෝටර රථයේ දීප්තිමත් රතු පැහැයෙන් යුක්ත සහ කළු පැහැති ස්වීඩ් අභ්‍යන්තරයකින් වර්ණාලේප කළා. එයි ප්‍රබල 4 ලීටර් එන්ජිම සමග යාමට අද්විතීය සිරස්සතර සවිකර ඇති පසුපස එන්ජිම සමග නිර්මාණය කොට තිබුණා. අඳුරු යුගය. 1974 ලැම්බෝගිනි ට්‍රැක්ටර් ව්‍යාපාරයට විශාල පසුබෑමක් ලැබුණා. දකුණු ඇමරිකානු රටකට ට්‍රැක්ටර් සඳහා වූ දැවැන්ත ඇනවුමක් අවලංගු කරනු ලැබුවා. ඉල්ලුම අපේක්ෂා කරන ලැම්බෝගිනි මීට පෙර ට්‍රැක්ටර් කර්මාන්ත ශාලාව නවීකරණය කළ නිසා සමාගමට ඒ නිසාම විශාල මුදලක් අහිමි වුණා. මේ අවස්ථාවේදී කර්මාන්ත ශාලාවේ ශ්‍රම ගැටලු ඇති වීමත් එක්ක ෆෙරුසියෝ ලැම්බෝගිනිගේ
පෞද්ගලික ධනය තවමත් සැලකියුතු මට්ටමක පැවතුනද ඔහු කර්මාන්ත ශාලාවේ තම කොටසෙන් කොටසක් විකිණීමට තීරණය කළා. අවසානයේදී කර්මාන්ත ශාලාව ෆියට් විසින් පවරා ගත්තා. 70 දශකයේ තුල සමාගම මයුරා අලවින් දිවි ගලවා ගත් අතර කාර් ව්‍යාපාරයේ ස්වයංපෝෂිත වී මුදල් ඉපයීමට පටන් ගත්තා. කෙසේ වෙතත් ලැම්බෝගිනි අවසානයේ සමාගමේ ඉතිරි කොටස් ස්විට්සර්ලන්ත ආයෝජකයෙකුට විකුණා දැම්මා. ෆෙරුසියෝ ලැම්බෝගිනි 1993 පෙබරවාරි මාසයේදී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 76ක් වුණා. වෙනසු හිමිකාරිත්වය 70 දශකයේ තෙල් අර්බුදය නිසා ඉහළ බලයක් එම නැත්නම් හයි පර්ෆෝමන්ස් එකක් සහිත මෝටර් රථ අලෙවි දුෂ්කර වුණා. 1978 සමාගම බංකොලොත් බව ප්‍රකාශයට පත් කළා. ගැනුම් කරුවෙකු සොයා ගැනීම සඳහා ඉතාලි අධිකරණයක් පත් කරන ලදී. කර්මාන්ත ශාලාව බේරා ගැනීමට ස්විට්සර්ලන්තයේ මිම්බ්‍රාන් සහෝදරය සමගම සමත් වුණා. පැට්‍රික් මිම්බ්‍රාන් 1980 ඔහු යටතේ LP500S සිට ආකර්ෂණ නිෂ්පාදනයක් තවදුරටත් සංවර්ධනය කළා. මිම්බ්‍රාන් සහෝදරයන් සමගම ක්‍රයිස්ලර් සංස්ථාවට විකුණු අතර මේ එකල විශාල පුදුමයක් වුණා. 1994 ක්‍රයිස්ලර් සමාගමට දුෂ්කරතා ඇති වූ අතර සමාගම පසුව විකිණීමට සිදු වුණා. එය මිලදී ගනු ලැබුවේ සුප්‍රසිද්ධ සුබර්ටෝ පවුලේ ටොමි සුහර්ටෝගේ නායකත්වයෙන් යුත් ඉන්දුනීසියානු ආයෝජන කණ්ඩායමක් විසින්. අවාසනාවකට 90 දශකයේ අගභාගයේදී ආර්ථික අර්බුදයක් ඉන්දුනීසියානු අයිතිකරුවන්ට දැඩි ලෙස පහර දීමට පටන් ගත් අතර නව නිර්මාණ පිළිබඳව පරීක්ෂණ සඳහා අවශ්‍ය මුදල් හිඟවී යාමට පටන් ගත්තා. වාසනාවකට මෙන් ජර්මානු සමාගමක් වන අවුඩි ලැම්බෝගිනි ගැන උනන්දුවක් දැක්වුවා. 1998 අගෝස්තු 4 වන දින සංකීර්ණ ගනුදෙනු මාලාවකදී අවුඩි AG ඔටෝමොබිලි ලැම්බෝගිනි එකම හිමිකරු බවට පත් වුණා. මෙම අද්විතීය කුඩා ඉතාලි මෝටර රථ සමාගමේ හිමිකාරිත්වය වෙනස් කිරීමේ අවසාන පරිච්ඡේදයමයි. වසර ගණනාවක් තිස්සේ මොවුන් අත්විඳින ලද හිමිකාරිත්වයේ සියලු වෙනස්කම් මැද මෙවැනි ආකර්ෂණීය මෝටර රථ නිෂ්පාදනය කිරීම නිසා ජනතාවගේ ගෞරවය ඔවුන් උපයාගෙන තිබෙනවා. මේ වගේ තවත් වීඩියෝ නරඹන්න ඔබ කැමති නම් වේලාව YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි subscribe කරන button එකට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරොත් විතරයි වේලාව YouTube channel එකෙන් වීඩියෝ එකක් දාපු සෙනින් ඒ notification එක ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ආරාධනාවත් එක්ක මේ වීඩියෝ පිළිබඳ ඔබේ අදහස් පහතින් comment කරන්නත් අමතක කරන්න එපා. තවත් කෙනෙකුට පේන්න මේ වීඩියෝ share කරන්නත් ඔයාට පුළුවන්. එමනම් තවත් දවසක මේ වගේම වටින කියන වීඩියෝකින් අපි ඉක්මනින්ම වමුණ ගෑනවා. එතකන් වේලාව YouTube channel එක මතකැතුව subscribe කරලා තියාගන්න.